ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ හරිම වෙනස් විදියෙ ලස්සනම ලස්සන රසම රස කෑමක් මේ වගේ ලස්සනම ලස්සන පෙනුමක් ගන්න විදිය මම අද ඔයාලට කියලා දෙනවා උදේට කන රැට කන තේ වේලාවට හරිම රසට ඔයාලට රස විඳින්න පුළුවන් ඕන කරන්නේ පුංචි දේවල් කීපයයි ඒව ඔයාලට ගෙදරින්ම හොයා ගන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මම දැන් මුලින්ම මේ බෝල් එකට එකතු කරනවා පාන් පිටි කෝප්ප දෙකක් ඒකටම එකතු කරනවා ලුණු තේ හැන්දක් ඊස්ට් තේ හැඳි දෙකක් සීනි තේ හැන්දක් මුලින්ම කූරකින් චුට්ටක් මේ වගේ කවලම් කරන්න ඊළඟට මම එකටම එකතු කරනවා මද උණුසුම් වතුර මිලිලීටර් 75ක් මද උණුසුම් කිරි මිලිලීටර් 75ක් කූරෙන්ම මේ වගේ කවලම් කරලා අපිට පුළුවන් ඩෝ එක හදා ගන්න. මේ වගේ හොඳට කවලම් වුණාට පස්සේ මම එකතු කරනවා තෙල් මේස හැඳි එකමාරක්. තෙල් ටික හොඳට මේ වගේ කවලම් වුණාට පස්සේ අපිට පුළුවන් අතින් මේ වගේ අනා ගන්න. මේ ඩෝ එක දැන් ඔයාලා විනාඩි 3-4ක් හොඳට අනා ගන්න. දැන් බෝල් එකේ තෙල් චුට්ටක් තවරලා ඩෝ එකේ තෙල් චුට්ටක් තවරලා මෙන්න මේ වගේ තියන්න. දැන් මේ ඩෝ එක දෙගුණයක් පිපෙන්න ඕනේ. ඒ නිසා උණුසුම් තැනක විනාඩි 30ක් තියලා තියන්න. දැන් අපිට පුළුවන් අතින් තද කරලා ඇතුලේ තියෙන වායු බුබුලු ඉවත් කරගන්න. ඊළඟට ඩෝ එක කොටස් 4කට වින් කරලා මෙන්න මේ වගේ බෝල හදා ගන්න. දැන් එක බෝලයක් මෙන්න මේ වගේ හොඳට සමානව තුනී කරන්න. ඊළඟට තැටියක් රත් වෙන්න තියලා මේ වගේ රොටි එක දාන්න. මේ තැටිය තෙල් තවරන්න අවශ්‍ය නැහැ. නිකන්ම මෙන්න මේ වගේ පැත්තෙන් පැත්තට හරව හරව රොටිය පුච්ච ගන්න. ටිකක් වෙලා යද්දි මේ රොටිය මෙන්න මේ වගේ හොඳට පිම්බෙනවා. දැන් අපිට පුළුවන් රොටිය සොෆ්ට් කරගන්න තෙල් ටිකක් හෝ මාගරින් ටිකක් හෝ බටර් ටිකක් තවරන්න. මෙතන මම අරගෙන තියෙනවා ටින් මාළු. ලොකු සැමන් ටින් එකක මාළු වලින් භාගයක් මෙතන පොඩි කරලා තියෙනවා. ඊළඟට ඒකට මිකතු කරනවා රට ලුණු ගෙඩියකින් කාලක් අමු මිරිස් කරල් දෙකක් බෙල් පෙපර් ටිකක් කෑලි මිරිස් තේ හැන්දක් මිරිස් කුඩු තේ හැඳි භාගයක් ඔයාලගේ රසානුව ලුණු කුඩු දැන් අපි මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගනිමු ඊළඟට මම මේකට මිකතු කරනවා චිලි සෝස් මිස හැන්දක් චිලි සෝස් ප්‍රමාණයත් ඔයාලගේ කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන් ඊළඟට මෙතන මම අරගෙන තියෙනවා ඊස්ට් රොටි දෙකක් මුලින්ම අපිට පුළුවන් මේ වගේ චිලි සෝස් තවරන්න ඊළඟට කලින් මිශ්‍රණයෙන් භාගයක් අපිට පුළුවන් මේ වගේ අතුර ගන්න ඊළඟට ඔයාලා කැමති ඕනම චීස් වර්ගයක් මේ වගේ දාන්න පුළුවන් චීස් නැතුව හදන්නත් පුළුවන් ඊළඟට තව රොටියකින් මේ වගේ වහන්න උඩින් මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අපි කන චීස් පෙති දෙකක් තියන්න මම දැන් පෑන් එකේ තෙල් චුට්ටක් තවරනවා. දැන් අපිට පුළුවන් මේ සෑන්ඩ්විච් එක පෑන් එකේ තියන්න. ඊළඟට අනිත් පැත්තට හරවලා මේ පැත්තේ චීස් පෙති දෙකක් තියන්න. දැන් දෙපැත්තට හරව හරව ලස්සන පාටට මෙන්න මේ විදිහට හදා ගන්න. මේ චීස් නිසා තමයි මේ වගේ ලස්සන පෙනුමක් එන්නේ.
චීස්ටික ඔයාලා පිච්චෙන්න දෙන්න එපා මෙන්න මේ වගේ ලස්සන පාටට හදා ගන්න ඊළඟට උඩින් අපිට පුළුවන් පාස්ලි කැලිමිරිස් මිරිස් සෝස් දාලා සරස ගන්න දැන් අපිට පුළුවන් උණුවෙන්ම මේ වගේ කෑලි 6කට කපා ගන්න මේක දැන් සාමාන්‍යයෙන් බලද්දි රොටි කියලා හිතන්නවත් බෑ හරිම ලස්සන වෙනස්ම පෙනුමක් තියෙන්නේ මේ පෙනුම අපි අරගෙන තියෙන චීස් වලින් ඉතින් හරිම ලේසි හරිම ඉක්මනට ගෙදර තියෙන දේවල් වලින් ඔයාලට හදන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ එක සෑන්ඩ්විච් එකක් දෙන්නෙකුට වගේ සෑහෙනවා ඉතින් මේ මුළු ප්‍රමාණයෙන් 4 දිනකට ඇති වෙන්න ඔයාලට හදා ගන්න පුළුවන් උදේ කෑමට රෑ කෑමට ලන්ච් බොක්ස් එකට හරිම රසවත් හරිම ලස්සන වෙනස්ම විදිහේ කෑමක් ඉක්මනටම ඔයාලට හදන්න පුළුවන් ඉතින් ඔයාලත් හදලා බලන්න මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු එතකන් ඔයාලට සුබ දවසක් ස්තුතියි